சரணයි සදහති පின்වත් ඔබහමති நாටම. பரம கம்பீர ලோத்துரூசரை සද්ධර්ම සோවිසිபෑமுலேම. සுபின்මත් ඔබේ හිත සුව පිණස සධवेதனය කරण බෞத்திහා රூப்போ நீனாளிිக்காவுமேபහිதிී வකාශය කරන දාாய்කත්த்து ධර්මාண் ශාසனාව மலசில் ஆரம்பகிரීමட்டு சூதாளம்ம்பන්නේ. பின்මनी, මෙයතුම උදේශනා වෙනුවෙන් සතු කලා වූ ආරාතනාව පිළිගෙන පරම පූජනීය බෝධී සත්වගුණෝපේතෑ පානතුරේ අරේදම් වනාහිමි අනුස්මරණ මැතිරි පරිශ්‍රයට වැටමකොට වැටහිදින පින්වත් ස්වාමින් වහන්සේ පූච්චපාද කෝරලයාකම සරණතිස පින්මත් ස්වාමින් වහන්සේ අපි හැමතනාමය සියල්ලන්ටම් ප්‍රතමයෙන් සාතු නාතනන්වමින් නමස්කාර පූරකව පිළිගනිමෝ. සාතෝ 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 සදෑමතුනේ දේශ්නාවට දායිකත්වය ලබාතිෙන්නේ බෞ්තය අරූපෝහනි නාලිකාවේ අටවනවරටත් දායිකත්වය ලබමින් පවත්වන දායිකත්ව ධර්මානු ශාස්තනාවලෙස බ.ස් භාක්‍යවේද මහත්මය ඇතුළු පවුලේ සදැහැති පෙන්වත් පිරිස. තමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්හම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තාගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥා නචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තු තෙමස්සෙ දම්මිස්සෙරස්සෙ ධම්මරාජස්ස දම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු වර හතු සබ්බ දම්මිී සු අප්පටි හතඥානචාරස්සෙ. දස බලදරස්ස චතුවීසාරජ්‍යවිසාරදස්ස සබ්බ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස ස්බ්nnyුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්ජෙවිසාරෙදස්සෙ. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. අතාගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර් මශරාවක සැදැහවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිං කරුණාවිං මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්ෙන, අවවාද, අනුසාසනා, තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන, බඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං බවයක උතුම් චතුරාර් සත්‍යධරමය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත්වේවාකෙ අපි සිරු දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ මෙ කර්මයේ පිළිබඳව පැහැදිලි කෙරෙන ධර්මකාරණාවක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුභ කියන සූත්‍ර දේශනාවී. සුභ මානවකයාට කර්මයේ පැහැදිලි කරනකොට භාගිතුන් වහසේ දේශනා කළා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරනෝ. මොකක්ද භාගිතුන් වහසේ මෙසඳහන් කරන්නේ කම්මස්සකා මානව සත්තා. කර්ම ලෝක සත්ත්වයාව බෙදලතියෙනවා කම්මං සත්්‍යයේ විභජති. කර්මයේ විසින් සත්ත්වයාව බෙදලතියෙනවා. කර්මයේ කියන ධර්මතාවය මේ ලෝක මහ පුදුමාකාර ධර්මතාවය මෙ මහ පෘතුවියත් ඒ කර්මයටයට. ඒ වගේම කර්මයෙන් කළ හැකි යමක් තියෙනවනං ඒක අන් කිෙසි දේකට කළ නොහැකි දය. කර්මය මේ ලෝකේ අපූරතම ධර්මතාවයක් මහ පුදුම ධර්මතාවයක්. කර්මය සොකී යැයි මහනෙනි කර්මය සොකීයයි ඒක කියන්නේ කර්මය මගේ මයි මගේ කර්මය කවදාවත් තවගෙනෙකුට පවරන්ඩ පුළුහංකමක් නෑ. එතහොට මගේ ශරීරයේ එෙම නත්ත ඒ දැනට මම විසින් දරාගෙන ඉන්න මගේ ඇඟ. ඉළඟට මගේ ඥාතීන් මගේ ගෙවල් දොරවල් යානවාහන ඉඩකඩන් වතු පිටි මේ අද හැම දෙයක්ම දවසක අපිට අත්හරින්ඩ සිද්ධ වෙනවා. එකත් ලෝකස් ස්වභාවයෙන අන්බාහිර දේවල් විතරක් නෙමේ මම මෙතෙක්කල් පෝෂණයකරපු මේ ඇඟත් දවසක අත්හ අත්හරිින්ඩ සිද්ධ වෙනවා. ඉතර අපේ ජීවිත කාලයේ මේ නොයෙක් දේවල් මගේ 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 කියල අපි කිය කියී ඉන්නවා. නවත් ඇත්තරම මගේ වෙච්ච දෙයක් නෑනේ. කල්පනා කරල බලහම මගේ වෙච්ච දෙයක් නේ. මොද කොයි තරං මගේ කියල කීවත් දවසකේ සියල්ලම අත්හරලා ඇඩවිෙනවා. ඒකයි මම සඳහන් කළේ අනන්ත දුක්විඳල පෝෂණය කරපු මේ ශරීරයත් දවසක අත්හරින්ඩ සිද්ධ වෙනෝ. නමුත් මේ ශරීරයේ පෝෂණය කරන්ඩ හරි ගෙල් දරවල් ඉඩකඩං යානවාහන මේ දේවල් ගොඩනගණ්ඩ දෙවුණු කරඩ හරි මාවිසින් මේලෝකෙ ජීවත් වෙලා ඉන්න කාලෙ කළ දේවල්. ඒවගේ හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. ඉගරි කෙනවා කල්ලයාන කර්ම සහ පාපකරුණු. ඉතින් හොඳ දේවල් කලාන ඒ හොඳදවලුත්. නරක දේවල් කලා නං ඒ නරක දේවලුත් ම අනිවාරෙන් මේ ලෝකෙන් යනකොට අරං යනවා අනිත් සියල්ලම මෙහෙදාල යනවා පෝෂණය කරපු ඇඟත් මෙහෙදාල යනවා මංකරපු හොඳ සහ නරක කරමටික විතර මම අරගෙනයනවා එදොට ඒ කර්මයේ තමයි මගේම වෙලා තියෙනි මොද මං මරනාසන්න වෙනකොට ඉඩකඩං ඒ ඒ තැන්වලු තියෙනවා යානවාහන්න නතරපු නතර කරපු තැන්වල තියෙනවා. දූදරුව පැත්තකට වෙලා බලාගෙනින්වා අයගොලන්ට කරන්්ඩ පුළහන් දෙයක් නෑ ඒගොල්ලුන්තාසරණයි. එකනි මරණයේ මට ළංවෙන්ඩ ලංවෙන්ඩ දරුවන්ට අතිංගල්වලා මරණය නතර කරන්න බෑනිි. කරගත හැකි දෙයක් නෑ බලාගනඉන්ට තමයි තියෙන්නේ. නමුත් මගෙත් එක්කම මේ මොහොතෙත් ළඟඉඳලා. මෙහෙන් යනකොටත් මගෙත්ත එක පස්සෙන් ගෙන එකම ධර්මතාවයක් තියෙනවා ඒ ධර්මතාවීට කියන්නේ කර්මයි කියලා. ආං ඒකනි සයි සඳහන් කලේ මහනිනේ කර්මය සොකීයයි කියලා. ඊලඟට පින්නතින අන්ෙ තමන් විසින් කරගන්න හොඳ සහ නරක කර්ම මෙ හැම කර්මයක්ම පල දෙනවා. හොඳ කර්මත් එහෙමයි නරක කර්මත් එහෙමයි අනිවාර්රයම පලදනවා අන්ගේ පල දෙනකොට තමයි තේරෙන්නේ සමහරලාට දරු අ නිසා නැත්තං නෑ අනිසා එම නැත්තන් මිතුර නිසා ඒම නැත්තං ඉඩමක් නිසා මම විසින් කරගත්ත දේවල් මේ සංසාර පලදෙනකුට යහපතනම් කමක් නෑ අයහපත විපාක දෙනකොට කොහොමද අත්තිශයයින්ම භයානකයි අතිශයෙන්ම දරුණේ එතකොට තමයි තේරෙණෙ ඒ දරුණු විපාක විඳින්ඩ ලෑස්ති වනකොට අප රාදෙ මන් මෙහෙම කර ගත්ත කියලා. න බලන්නකු දරුවෝ නිසා පව්කරනෝ ඕන තරම් පවකරනවානි දරුවු නිසා ඉඩං නිසා කොච්චර බොරු කරනවද සමහරයි යානවාහන නිසා අපි උදාහරණය කැටිට හරගමූ මේ මගේ වරදක් නිසාම වාහනය කොහැරි හැපුණා නමුත් අපි සමරලාට ඒකෙන් එක ආරක්ෂාවූ දෙෙසා යම්තැනක රැකවරණ එකට බාරදිී ලතියන අපි කැන්නේවේ ආයතනවට බාරදීලතියන කැඩුන හම බිඳුන හම ඒ ආයතනයෙන් එකට ගෙවනවා. හැබ ඒ වෙනුවෙන් කලින් අපි මුදල් තැම්පත් කරලා තියෙනවා. නමුත් උනේ වෙනවැඩ මං ඉගොල්න්ට බොරුවට කියනෙ ත වැඩ. එදොට මගේ වාහනයට වෙච්චා අනතුර බලන්ඩේන පුද්ගලයටත් තවකීයක් හරිදිීලා හරි කියනව මේක උනේ මේකයි කියලා ලියන්ඩ කියලා. කියල වෙනම ලක්ෂ ගානක් ගන්න වැඩ පිළිවෙලක් එතන හදනවා ඇතකොට මේ යකඩ ගොඩක් වෙනුවෙන් මම රැස් කරගත්ත මේ කර්මය මන් දවසක ගෙවන්නන්න ඕනනේ. අදනං ඒක පහසුවෙන් කරගණී ඒහෙම කරලා. නොමුත් මේක ගෙවන්නඩ ගිය හම. එ දේවාගේ ඉඩකඩං වෙනුවෙන් ඔප්පු තිරප්පුහදන්න ගිය හම අපි කොයි තරං වංචනික වැඩ කරනවාදය. දරුවන්ට උගන්නන්ඩ ගිය හම අපි කොයි තරං වංචනික දේවල් කරනවාද. වැර දිලිපිලේ කන හදනවා. වැරදි පදිංචිතහවර කරන්ඩ උත්සාහ කරනවා ඒ තරන් මහා අකුසල් කන්දරාවක් පැස් කරගෙන ඒ දරුවන්ට උගන්නලා කරලා ඔක්කොම ඉවරවුන් හමත් සමහරලාට ඒගොල්ලු පවුල් පිටිම අපි දාලා පිට රටවල්ල ල ගිහිල පදිංචේනවා. අද අම්මලා කීදනෙක් දුක්කඳනවද දරුව ළඟනැතු ඇයි හොඳට උගන්නලා ඔක්කොම කරලා ඉවරයි ඒගොල රටෙත් ැදුව වෙන කොහෙතු ගිහිල පදිංචේලා. ද මව්පියෝ මෙහට වෙලා කාත් කවුරුවත් නැතු අසරනව දුක්කෙඉදිනවා. සමහරලටේගුල්ල සල්ලි මිලමුදල් එවනො ඇති නොතඒක නෙමේන ජීවිතය කියන්නේ. ඒ සල්ලි මිළමුදල් වොලින් ප්‍රෝජනයක් ගණඩවුනත් තමන්ගේ අතපාය වාරු නැතිවෙලා ේත් කවුරුහර ඉන්ඩෙපෙයි. න එතකොඩ මේ නොඒක් වංචනිික ක්‍රියාවල් වල යෙදිලා මේ ගොල්ලො මෙතෙන්ට ගොඩ නැගුේ. අන්තිමට මේවාගේ තත්ත්වයක් නම් උරුම වෙන්නේ සමහල්ලට අප එහෙම යදෙනෙහෙකුත් නෑ පින්නතන එක ජීවිතයක් ගොඩ නගන්්ඩ. අනාගත මගේ ජීවිත කීයකින් වන්දිගෙවන්්ඩ ලැස්්ට වෙනවාද. එම හිත බලන්ට එක ජීවිතයක් ගොඩනගන්්ඩ, අනාගත ජීවිත කීයකින් වන්දිගෙවනවාද කියලා. අපිගේ එක පාපකර්මයක් කලා අපිකින් ප්‍රාණගත්තයක් කළ සතිකුට ගහලා මැරුවා. ඒක විපාක දෙනකොට අවුරුදු කෝටි ගනන් නිරේ විපාක දෙනවා. මේක සතා මරපු පාපයේ. එ සියලු ම අකුසල් නිරේවල් වල ගෙවල ආය වෙන ආත්මික උපදිනකොට. ගුටිකාල මැරෙන්ඩ සිද්ධ වෙන වාරකීයක්. තිට තෙරෙන දෙක්ක ජීවිතයක් වෙනුවෙන් අනාගත ජීවිත කීයකින් වන්දිගවනවා අදි කියලා ඒ සිදුවීම සිද්ධ වෙන්නේ එහෙමනම් මිනිස්සු දැන දැන මොකටද කර්ම කරන්නේ නිකං හිතල බලන්ටකෝ දැ භාගිතුන් වහසේ දේශනා කරපු නිත්‍ය වූ සීලයේ පන්සිල් මේ අති උදාරතර වූ ප්‍රතිපදාව මගේ සංසාරයට මොන තරං යහපතක් කලාද කියලා උදාහරණයට ප්‍රාණ ගතී මරගන්ට එක සතෙක් මරහම මට සියදහස් වර මැරෙන්ඩ සිද්ධ වෙනවන අකාලිය මේ සතහ මරන්ඩ වටිනවද නැවුත් ප්‍රඥාව නැති නිසා ශ්‍රද්ධාව නැති නිසා එක ජීවිතයක් අවුරුද හැටහැත්තාවක් පෝෂණය කරන කාලය තුළේ මං එහෙම ප්‍රාණගාත කීයක් කරනවද බොරු කීයක් කිය නෝද හොරකං කීයක් කරනෝද මේ විදිහට කල්පනා කළ බලන්ට එක ජීවිතයක් වෙනුවෙන් ජීවිත කීයක් බිලිඳනවද කියලා නම ප්‍රඥාවතියන් දෝනය කියලා දේශනා කළේ මේකටයිනේ ඒ ප්‍රඥාව නැතිවන තැන සංසාරය කී කාලෙකට අපි අසරන වෙනවාද මගේ කියලා දෙයක් ටිබිල තියෙන්නේ මේ ජීවිතයේ පවතින එකං විතරම මේ ජීවිතෙන් පසේ අය කවදාවත් මෙ වවුව මගේ වෙනවද ඇ කවදාවත්ම සමහටේ දේවල් මගේ වෙන්නෙ නෑ. පොඩ්ි කාලෙකට තමයි මගේ වෙලා තිබුණේ අං ඒක නිසා අප රාධේ ඒ ජීවිතයෙන් රැස්කරගත්ත දේවල්ලොට අනුව දැන් ජීවිත කෝටි ගානකින් අන්දිගවවා. ඊඟට පින්නතුනේ මේ අපේ මගේ කියලා ග්‍රහණය කර ගත්ත දේවල් එක ජීවිදධයකටම පමණයි කියන කාරණම් සඳහන් කළන්නේ මේක පැහැදිලි කරඩ දයන හොඳම තැන තමයි අස්සක ජාතපේ හොඳම තැන්වලින් එකක් අස්සක රජිරුවන්ගේ බිරින්ද උපරිදේවයේ රැස් විහිදෙන ශරීරයක් තිබුණේ සංසාරි කරගත්ත පිින්වලට අනුව රැස් විහිදෙනවා. රත්තරම් පාටයි. නමුත් තරුණවය සෙම මැරල ගියා. අස්සක රජ්ජිරුවන්ට දරාගණ්ඩ බෑ ඒ දුක රජිරුව ඒ නිසා දවස් හතක් නොකා නොබී අන්නනවා. කෑමකන්නෙ නැහැ නා්‍යනේ රජුරුන්ට නවා. බ දෙන්නෙත් නෑ රත්තරං දෙනක් හදල මනාව සැකසූ බෙහෙත්තෙල්වලින් දෙන පුරෝල උපරිදේවියගේ දේහය ඒ තෙල්වල බාලා නරක්වෙඩ නොදී තමන්ගේ සිරීහන් ගබඩාවිතියාගෙන රජිරූ බලබලාන්න නවා. ඉති උපරිදේවයේ ජීවත් වෙලා හිටපු කාලයේ රජ්ජුරුවොත් දේවයට ඒ තරම්ම ලෙංගතුයි දේවියත් රජ්ජුරුවන්ට ඒ තරම්ම ලෙංගතුී බුදු මාකාර ප්‍රේමණීය බව මේ කාලය අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමිතාපුරනවතාම බුදුරජාණන් වහන්සේ පාරමිතාපුරණ කාලි හිමාලෙ වැඩඉන්න කාලයේ උන්වහන්සේ මේ රජ්ජිරුවන්ගේ මේ ස්වභාවේ දැක්කා මේ රජරුව ොකා නොබීඉඳල මෙහෙම මැරුණුොත් මේ රට අන්තසරණ වෙනවා. දේවියත් නෑ රජුත්නෑ. එදා රජුට පිහිටක් වඩුවන කෙළ හිතලා හිමාලෙෙන් නික්මිලා අස්සක රජිරුවන්ග මංගල වයනෙ සිලා මස්තක එහි රංකදක් තිබුවාගේ වැඩ හිටිය. මේ උය නහරා ගමන් කරන එක පුරුෂයෙක්.ඒ පුරුෂයාමි බෝසතාණන් වහන්සේව දැකලා ඇවිල වන්දනා කලා. බන්ධනා කරහමේ පුරුෂයාගෙන් ආග තොරතුරු ඇහුවා. ප්‍රටේ රජ්ජුරුව කොහොමද කියල ඇහුවා. මේකාලේ රජිරුවන්ගේ ස්වභාවය ඔහු කීවා. බෝසතාන්නන් වහන්සේ කියන වාවට පුළුහන්නන් ඔබේ රජ්ජිරුව මංගාවට එක්කේෙන්න්ඩ මට පුළහන් රජිරුවන්ගේ දුක සෝකය නැති කරන්න කියලා. රජ්ජිරුවන්ට කරුණු කියල රජරවා එක්කරග නේනවා මහ බෝසතාාන්නන් වහසනගට. මෙම හරිසිිවරයාගාවට ආපු හම රජුරුව කරුණුකාරණ ඇහූ හම කියනවා මගේම වෙච්ච උපරිදේවිය අකාලේ හදිසේ මැරිලගේ පුද්දුක මට වාවන්ඩ බෑයි කියල්ලා ඒ වෙලාම රජිරුවහනවා උපරි දැන් ඉපදිලා ඉන්න තැන දන්නවාද කියලා රජ්ජිරුවන්ගෙන් ඇහුවා රජුරුගේ නො නෑස්වාමීලී. ඉපදිලා ඉන්න තැන කීවොත් ඔබ පිළිගනීද. සඳහන් කලා උපරීපදිලා ඉන්නේ ගොමගොඩක කුරු මිනයෙක් කලා. බලන්න මනුස්ස ලෝකයේ රැස් විහිදෙන ශරීරයක්. දැන් මේ ජීවිේදය අතැහැරයට පස්සේ ගොමගොඩක කුරුමිනියෙක්. රජුරූකිව මට පිළිගණ්ඩ බයක කියලා. හජුරුව පිළිගන්නෑ මෙච්චර ලස්සනට හිටපු කෙනා කොහොමද ගොමකුරුමිනිියයෙක් වෙන්නේ. රිසිිවරය යහනවා ගෙන්නන්ඩද කියලා. හාකිීවා. ලඟම ගොමගොටකිඉන්නේ. තෙවලයි මේ මහ රිෂිවරය අධිෂ්ඨාන කරනවා එන්ඩ කියලා. ඒ රිෂිවර ජාග්ඥා බලයෙන් තමයි යගෙන්න්නන්නේ. කුරමිනිියෝ දෙන්න එක්කෙනවා. අපේ ගොමකුරම්නියෝ දැකලා ඇති. ගොමෝලිින් හදාගත්ත පොඩි බෝලයක් රෝල් කර යනවා. මෙතන ඉන්න පිරිමිසතිකුයි ගැනු සතිකුයි. ඒේ ගැහැනු සතා තමයි උපරිදේවයේ. බෝසතානන් වහස පෙන්න නොමේ ඉන්න උපරි කියලා. රජ්ජිරූ කීයටවත් ඉස්්වාස කරන්න මොකද තමන්ගේ සිරියහනේ දැනට තැන්පත් කරලා තියෙන දේහේ තියෙන ලස්සනයි මේ කුරුමිනිියාගේ ස්වභාවය යනුව කීයටවත් පිළිගැඩබේ. ක්‍රිෂිවරය අහනවා මං කතාකරවන්ඩ දෙහෙනමයා කියලා. ්‍රිශිවරගේ යාාගඥාවෙන් මනුස්ස භාසාාවෙන් කතාකරවලා හනවා ඔබ කවුද කියලා. පෙරාත්මය ඔබ කවු්ද ස්වාමේනි මම අස්සක රජිරුවන්ගේ උපරිදේවිය මේ උයන දන්නවාද මොකක්ද කියලා. එහෙමයි ස්වාමිඩි මේක අස්සක අස්සක රජිරුවන්ගේ මංගල වයන. මමයි රජරුවයි මේ වයියන ඇවිපු නැති තැනක් නෑ. ඔබ රජරුවන්ට කාලෙ ොඩක් ලෙංගතුවයිද. ස්වාමීනි ම මගේර මහ රජ්ජිරුවන්ට බුදු මාආකාර විදිහට ආදරය කළා තවත් ඒ විදිහෙට මාදරයිද. ඇ කියනවා නෑ ඒ ආදරේති බේකාලි මේ ඉන්න මගේ ස්වාමිය කුරුමිණයට කියන්නේ. දැම්මං ආදරේතියනෙ මොහුට අස්සක රජිරුවන්ගේ බෙල්ල කපලා ගලන ලේවලින් මගේ කුරුමිනි ස්වාමයාගේ පාදෙක හෝදණ්ඩත් මට පුළුහන් දැන් කියලකීවා. පාද හෝදණ්ඩත් මට පුළුවන්. දැ බලන්ඩට ලෙංගතුකම බැඳීම ආදී සියලුම දේවල් තිබුණනේ ඒජීවිතය විතරයි ඒජීවිතය අත් හැරයට පස්සේ දේවල්ම කොුවත්ම මකොුවත්ම නැහැ. මේ කතාව අහලා රජිරුවන්ට ගොඩක් කේන්ති ගියා දුක හිතුුණ. රජරුවගේ බෙල්ලපල කුමියගේ පාදහෝදන්ඩත් පුළ හංකිීවා එද රජුරු හාම පණිවිඩයක් ඇව්වා අර සිරියහ ගබඩාවිතියෙන දේහේ ගෙනෙහිලා බලල්ලා දන්න කියල්ලා. නමුත් පිනතිනි අපි සඳහන් කළේ මෙ සියලු බැඳීම් තියෙන්නේ එක ජීවිතයක විතරයි දරුව එක්ක තියෙන බැඳීම ස්වාමියයා එක්ක තියන බැඳීම ස්වාමි දියනිය එක්ක තියෙන බැඳීම මව්පියෝ නෑදෑයෝ එක්ක තියෙන බැඳීම්, යාළු මිත්‍රවය එකක තියෙන බැඳීම් හිතල බලන්ඩ මේ ජීවිතයට විතරක් නෙමේද කියලා. ඇයි මැරලගිහිල ඊළඟාත්මෙත් මේ ගොල්ලොත් එක බැඳීමක් තියෙනවාවද. දැන් එක්ක ජීවිතයක බැඳීමක් වෙනුවෙන්. ඒකයි මුලින්ම සඳහන් කළේ ජීවිත කීයක් විනාස කරගන්නවාද කියලා. මොකක් නිසාද අධ්ඥානකම නිසා. ාගිතුන් වොහසේගේ දහමට කීකරු නොවිච්චහම මේ සංසාරය පැටලෙන්ට පටන්ගත් තහම ආයල් ලෙහැන්ඩ බැරි තරමට පැටලිෙනෝ. ඒකනෙ මේ තරන් කාලයක් මේ සංසාය ඉන්නේ එක අම්මා කෙනෙක් වෙන්වෙන් හලාපු කඳුලු සාගර ජලේයට වඩා වැඩී කියල සඳහන් කළා. කාටද තේරෙන්නේ සාගර ජලේයට වඩා ඇඩුව කියහම. ඉදි මේ සංසාර සාගරයේ ඒ තරම්ම මේ පැටලුම නිසානේදමඉන්නේ. ට මූලික ේතුවක් තමයි මෙන්න මේ කර්මයේ කියන ධර්මතාවේ. ඉලගට මේ කාරණාව තවත් පැහැදිලි කරනවා විශේෂයෙන් මේ සියලු බැඳීම් බොහෝ විට අකුසල් ගොඩක් මයි රැස් කරන්න බැඳීමක් තුලින් වැඩිපුරම රැස් කරන්නේ අකුසල්මයි මේ ප්‍රතිපදාව පුරන්නේ කොහොමද ඒ ප්‍රතිඵලය අිට ලැබෙනවා ජීවත්ව ුකට කළේ හොඳ ප්‍රතිපදාවක්ද ජීවත්වෙන්ට පූරණය කළේ නරක ප්‍රතිපදාවක්ද එක ප්‍රතිඵලයේ අනිවාරයෙන්ම මාත මාවෙතම ලැබෙනවා. අං ඒක නිසා මානවකය මේ කරමය තමයි තීරණය කරන්නේ මවුන් මොනවිදිහේ ධනයක් ලබනෝද. එම නැත්තන් තවවිද්‍යියගට කීවත් අපි විසින් රැස් කරන කර්මය තමයි තීරණය කරන්නේ, මේ ජීවිතයෙන් පස්සේ මට හම්බ වෙන ඇඟමොකක්්ද කියලා. මේ ජීවිතයෙන් පස්සේ, මට හම්බවෙන ඇඟතීරණය කරන්න කර්මයේ. අද මෙතන වාඩිවෙලා පින්නවා. ඉළඟ ජීවිතේ මේ වගේ මම වගේම වාඩිවෙලා ඉන්න කෙනෙුගේ. යට පෑගිලා මැරෙන කූමියෙක්වේ නෑඟක් කම්වෙනවා. සමහරලාට අනුන්ගෙන් පහරකාල තැලිල මැරෙන මදුරුවෙකු ගැඟක් කම්බරෙනවා එහෙම නැත්තන් වැසිකිලි වලක අසුචි අනුභව කරන පනුවෙකු ගෑඟක් කම්බවෙනවා. එම් නැතන් දිගට දිගී ඇදිල යන අන්ත අසරණ ජීවිතයක් තියෙන මේ උර දෙයෝ කියලා. එතන්නකු අත් දෙකත් නෑ කකුල් දෙකත් නෑ කෑම කම්බුණොත් ලොකු වේවා, පොඩිවේවා කොහොමගොහොමරික් ගිලින්ඩම තමයි තියෙන්නේ. අතින් අල්ලලා අහට හිර කරලා මෙහැට්ටි හිරකරලා ඉරල්ලත් අදකරලා කඩල බිඳල අනුභව කරා කියල දෙයක් නැහැන. හම්බ වෙන්නේ මොකද්ද ගිලින්ඩයි තියෙන්නේ. පින්නතින මේ අතපයේ තියෙන හින්දා ඒ අසරන බව අපට තේරෙන්න්නේනේ. නත් අතපායේ නැති එවන් සතෙකු ගිතියෙන අසරනකම මාලුවෙකු ගෙතියෙන අසරණකම යටත් අතපයි නෑන්නේ අපට මේ ඉන්ද්‍රියන් තියෙන නිසා වටිනාකම දැනෙන්නේ අපිේ අතේ ඇගිලි පහක් තියෙනවායිකාතක. ඒ ඇගිලි පහම උපයෝගී කරගන අපි ඒ අතින් ගොඩක් දේවල් කරනවා. හැබැයි මේ කරන කාරි කරන්ඩ මේ එක එක ඇගිල්ලක් මට කොච්චර උපකාර කරනවාද කියලා තේරෙනවාද පිට. නමුත් ඔය ඇගිල්ලි පහෙන් එකක් තුවාල වෙලා බලන්රෝනෑ වැඩ කරන්න ගියහම. එතකොට තමයි තේරෙන්නේ මේ ඇගිල්ල මට කොච්චර උදව්කාද කියලා ඇයි දැනෙනවන ඇගිල්ලි තුවාලෙන්නේ එතෙක් තේරුන් නෑ. එදර මේ ඇගිලි පහම අපිට මහපුදුම උපකාරයක් කරනවා. එතිගේ වගේ අපි මේ ජීවත්වෙලා ඉන්න කාලී අපිට තේරෙන්නේෙ නෑ මේ අතපයෝලින් කොච්චර ප්‍රෝජනයක් තියෙනවාද කියලා අතපය නැති ජීවිතයකට තමයි අතපයි නැතිකමි අඩුව තේරෙන්නේ. එදට සමහර ජීවිතයක් සමහරලට අඳුරේමයි තියෙන්නේ සමහර සත්තු වෙලා සාගර පතු ලේපදිලා සමහර සත්තු වෙලා ගිරිගුහාවල්ල ජීවත්වවා. සමහරමළු ජීවිත කාලෙම අඳුරු තැන්ගල ජීවත්වෙනවා. කෙසේ වෙතත් අද මේ හම්බවෙලා තියෙන ඇඟත්. පෙරකරගත්ත කර්මයට අනුවයි. සමාරූසයි, සමහරයි මහතයි, සමරයි මිටී, සමහරයි කෙට්ටොයි සමහරයි දුප්පත්, සමරයි පෝසත්, සමහරයි උගත්, සමරයි නූගත් මෙ සියල්ලගම හේතුවමකදද. මෙසියලුම ධර්මතාවයන්ට මූලික හේතුව කර්මය. ඒකයි කම්මං සත්්‍යේ විභජති කියල සඳහන් කළේ කර්මයම තමයි සත්වයා බෙදලතියන්නේ. පිනතන කල්පනා කරඩ මේ ජීවිත කාලේ මට හිතවත් ප්‍රතිපදාවමකද්ද කියලා. අනුන්ගේ ඉඩැන්ටික හරි එකතු කරගත් හම මට හිතවදද. අනුන්ගෙ ස්ත් ධනේදිව හරි හොරකං කරගත් හම් එක මට හිතවද? මට හිතෙන්නේ ඒක තමයි හිතවත් ප්‍රතිපදාව කියලා. නොමුත් ඇත්තටම මට හිතවත් ප්‍රතිපදාව ඒකනෙමේ මට හිතවත් ප්‍රතිපදාව තමයි යහපත් කර්මෝවල යෙදනයක. අයහපතේනෙමේ යහපත් කර්මෝල යෙදනයක තම මට හිතවත් ප්‍රතිපදාව එ මටකද දම්මපදේෙන් භාගිතුන් හස දේශනා කළා අත්තා නංවේ පියං්ජ්ඥා රක්කෙයි යානං සුරක්කිතන්. තින්න මං්්‍ය තරං යාමං පටි ජග්ගෙය පණ්ඩිතුූ. අත්තා නංවේ පියංජඥ්ඥා මේ ලෝකෙ ඉන්න සියලු දෙනාම තමන්ට ප්‍රියයි. තමන්ට ප්‍රියයි නං තමන්ට ආදරෙහි නං රක්කෙයි යානං සුරක්්‍යිතන්. මේ කාරක්‍ෂ කරගණ්ඩෝනේ ව්‍යත්මය. ක්ා තින්න මං්්‍ය තරං යාමං පටිජග්ගීය පණ්ඩිතුූ ජීවිතයක යාම තුනක් තියෙනවා පණ්ඩිතයම යාමතුනෙන් එක යාමයක හරි මේ ජීවිතය සුරක්ෂිත කරනවා. එමනන් මට හිතවත් ප්‍රතිපදාව අකුස්සලයෙන් ඉවත් වෙලා කුසල්වල හැසිරෙනකි එකයි. එක මෙලවටත් හොදයි ඒ කාන්තයෙන් පරලොට එතනින් එහට. ොහොොත් හොඳයි මට හිතවත් පතිපදාව අහිතවත් ප්‍රතිපදාවමකදද අහිතවත් ප්‍රතිපදාව තමයි අකුසල කර්මයන් හීයදන එක සමස්තයක් වසයෙන් කල්පනා කරල බලන්ඩ මේ ලෝක සත්වයාගෙන් කීයෙන්ී කී දෙනාද තමාට හිතවත් ප්‍රතිපදාවයේ දෙන්න කියල කම්මස්සකාමානව සත්තා කම්මදායාදාහා. මේ ලෝකයේ සියලුම සත්වයන්ගේ දායාදය කර්මයයි කම්ම පටිසරණා නතන් කම්ම යෝනිී සියලු දෙනාම ඉපදිලාතියෙන්නේෙ කර්මයට අනුවයි. තිරිසංලෝකෙ මනුස්සලෝකේ නිෙරයලෝකේ ප්‍රේතලෝකයේ අසුරලෝකයේ මෙ හැමතැනම ඉපදිලා ඉන්නේ කර්මය නිසයි. දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා මේ ඉපදිලා ඉන්නේ. නි යනම් කම්ම යෝනිී සියලු සත්වෝ මිපදුනේ කර්මය පිළිසරණ කරගෙන. කම්ම බන්දු මට මේ ලෝකෙ ඉන්න හොඳම නෑය කවුද මට ඉන්න හොඳම නෑ අතමයි කර්මයේ. අනිත් කිසිම කෙනෙක් මගළඟ නෑ. යම් දවසක හිටියත්තවුන්වෙන්නේ ඔවුන්ට ලාබයක් තියෙනවනම් විතලයි. අපි කියීමකු යම් කෙනෙක් මට ඉන්න හොඳම යාලුවා කියලා. දුකේදී සැපේදි හැම්මත් තැනම මගෙත් එක්කේ ඉන්නවා. හරිරනිකන් ඇගේ කොටසක් වගේ කියලා පිහිතාගෙනීමේ. නමුත් හිතල බලන්ඩ එහෙම කල්පනා කරපු සමහර අය ඇතැම් කටේතුවලදී මගාරින්න ඇද්ද කියලා ඇතැම් කටේතුවලදදි මගරි. නමුත් කර්මය කර්මය කියන ධර්මතාවය හිතිං හිතට හිතිං හිතට සම්බන්ධයි. දංවලක පුරුක් වගේ තත්පරයකට ඇතිවෙන සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනකින්වත් මනින්ට පුළුවන්කමක් නෑ. එදොට මං යම් කිසි අකුසල කර්මය කරනකොට මේ යම් හිතක් උපදිනව? පවතිනවා නැතිවෙනවා. හිතේ වේගය තත්පොරේකට සිත් කෝටි ප්‍රකෝටි ගැනඟ උපදිනවා. හිත් දෙකක් එකපාර උපදින්නය කවදාවත්. හැම වෙලා එම එක හිතක් ඉපදිලා ඒහිත පැවතිලා එහිත නැතිවෙන්න ඕනෑ ඉළඟ හිත උපදින්නේ. උත්පාද ස්තිිතියි බංග කියන මේ අවස් ථත්තුනක් තියනවා හිතක් ඉපදිලා පැවතිලා නැතිවනකො ඊළඟ හිත උපදිනවා පවදතිනවා නැතියෙන. නැත් මේ ක්‍රියාව තප්පරේක දි කෝටි ප්‍රකෝටිවාරයකින් සිද්ධ වෙනවා. එදොට කර්මයේ එකින් එකට සම්බන්ධයි කියල කිය හම අපිකීම අපි සතෙක් මරඩගෙන යනවා. ඒ සතා මරන්ඩ අපිට විනාඩි පහක් ගත වෙනවා. එදරම විනාඩි පහක් ඇතුළද සිත් කෝටිකීයක් උපදෙනවාද. එතකොට මෙ කර්මය ංකිවන හිතින් තට සම්බන්ධයිකෙල් උපදිනව පවතිනවා නැතියෙනවා ඉළඟට අප පින්නේ අකුසල කර්මයක්ක මයි උපදිනව පවතිනවන තියෙනවා. මේ කර්මය මේ විනාඩි පහක් කාලය තුළ හිතෙන් හිතට සම්බන්ධයි කර්ම කෝටි ප්‍රකෝටිකීයක්ද. නමුත් යාලුවා මිත්‍රයා නෑයා සහෝදරය මගෙන් සමහර තැංගොලද අත්තැරිල මගෑරලයනවා. නමුත් කර්මය හොඳවෙලා වෙත් නරක වෙලා වෙත් අනි වාර්යෙන්ම මගෙත්ත එක්ක. ඉන්නවා හිතින් හිතට සම්බන්ධයි කරමයි. එයිද මට ඉන්න හොඳම නෑ අමගේ කර්මය. මාව දාල කොහොමටවත් යන්නෙම යන්නව නෑ එනිසා කම්ම කර්මය හොඳම නෑය. කම්ම බන්දු කලකවේ එකයි. කම්ම පටිසරනෝ මටතින රැකවරණය පිලිසරණ කර්මයයි උදාහරණයක් හැටියට මහා බෝසතණන් වහන්ස ගැන කතා කළු ලොතුරා බුද්ධත්වය වෙනුවෙන් බෝධිමූලයේ වැඩහිටියයාපේ බෝසතාාණන් වහන්සේ මේ බෝධිමූලයෙන් පළවා හරින්ඩෝන කියල කල්පනා කරපු මාරදිව්‍ය පුත්‍රය. මේ සක්වලේ විතරක් නෙමෙයියේ සක්කලවල් දහදාහක මාරියෝත් තරගෙන තමයි බෝධිමූලේයට එන්නේ. ට තනියම බැරිවෙයි කියල ශ්වාසයක් තියෙනවා එන්න සක්කලවල් දහදාහකින් අරගෙනෙනවා එතන එන මාර පිරිස කෝටි ගානක් මේ කෝටි ගානක් දෙනා අතේම ආයුධ තියෙනවා හැබයි දෙන්නෙක් අතේ එක ආයුදයක් නෑ හැම එක්කෙනා ගාාවමතියන්නේ විවිධායුද නවමහා වරුසාාවක් වැස්සේවන මාරය ආයුධවරුසාාව වැලිවරුසාාව, අලුවර්සාාවක්, ගිනියගුරු වරුසාාවක්, සරපයෝ වරුසාාව එවගේම පරවත වර්ෂාවක් මඩවරුසාාව මෙවිදිර වරුසාවල් නමයක් වැස්සේ ව්වා. නැං ආයුධ වරුසාාව වස්සන වෙලාවේ. ඒ ආයුදයට ඇවිල්ලා. සමන්ගේ කාරය කරන්න පුළහන්කමක් නෑ. මිටියේ කාර්යම කද්ද තලන එක. පිහියේ කාර්ය කපන එක උලක කාරය ඇනන එක ඒවාගේ මේ මේ එක එක අයිදවල එකක් කෙනගේ කාර්ය වෙනස්. දැම් පිහි ගොඩක් වැක්කරෙනකොට මහබෝස තණන් වහසිගාවට කැපෙන්ඩෙන ඕනේ නමුත් මේ වෙලාවේ පිහියකින් කැපෙන්ඩ තරං කරුමයක් ළඟ නෑ පිහයකින් කැපෙන්ඩ හේතුවෙන කර්මයක් ළඟ නැහැ ඒනිසා දැන්මේ පිහිට මකක්ද කරන්න වෙන්නේ. පිහිට තමන්ගේ කාරී කරන්න බෑ. මිටියට තමන්ගේ කාරී කරන්න බෑ ඒේ උලට ඇනේට තමන්ගේ කාරී කරන්න බෑ මොකද තමන්ගේ කාරයෙන් විපාකදෙන්ට කරුමයක් මේලා වෙළඟ නැති නිසා මෙම හැම ආවි දෙයක්ම බෝසතානන් වහන්සළඟ ගොඩ ගැහෙන්නේ මල් වෙලා ඉතමන්ගේ කාරය නිස් ප්‍රයෝජනයි. හැම අගුරක්ම භාගිත වහසළඟට වැක්කෙරෙන්නේ මල්වරුසාාවක් ඇටට මාරයා එල්ල කරන්නේ ගිනියගුරු වරුසාාවක්. නමුත් මේ වෙලාවි ගිනිියංගුරුවරීින් පිච්චිලා විඳින්ට කරුමයක් නැති නිසා ගිනියගුරු වැටෙන්නේ මල් වෙලා. ඒ වැලි වැටෙන්නේ මල් වෙලා. ඒඇන්නෙ තමන්ගේ කාරය කරන්න විදිහක් නෑ. ආංගිකට මොකක්ද කියන්නේ ඒක තමයි සඳහන් කළේ මේ කර්මයේ තමයි මටතිය පිළිසරණ. එතකොට දැන් මේ මොනකර්මයේ පිළිසරණද තියෙන්නේ කුසල කරමය පිළිසරණ. එකකන දැම්මේට අආවිදෝටි දැන් මේ සය උද තිබල පිහ වැටන අපේ කු උදටේ. අපේ පාදය උඩට පිහිය වැටිලා එ පිහිට අයි කාර්ය කරන්න තරං අවස්ථාවක් නැතුූ අපි බේරෙනවද පිහිය කකුල්ට වැටට අපි කැපෙනවා කටුවක් ඇනයක් තියන්තෙනන අඩිය තිබොත් අපිට ැනෙනවා මොකද ඒ ඇනයක් කටුවක් උලක් පෑගෙන්ඩ පිහියකින් උදැල්ලකින් කැපෙන්ඩ සංසාර කරපු ඕන තරන් කරුම අපිගාව තියෙනවා කරුම අපිගාව තියෙනවා දැනට සමහට ලොකුවට මොනකරමයක්වත් බලපාල නෑ. හැබැයි හෙට වෙනකොටමොකක් වෙයිද දන්නේ නෑවාහන එක හැප්පිලා කොන්ද කැඩිල ජීවිත කාලම එක් තැන්වෙන්ඩ පුළුවන්. ගහකින් වැටිල කොන්ද කැඩෙන්ඩ පුළුවන් නැත්තං ඉන්න තැනක අත්තක් හරි කඩාවැටිල කොන්ද කැඩෙන්ඩ පුළුවන්, ජීවිත කාලයක් නැගිට ගැන්ඩ බැරුව. දුක්විඳින්ට පුළුවන් හෙට්ට දවසේ මට විපාක දෙෙන්ට තියෙන කර්මයේ මොකක්ද කියන කාරණාව ඔබ දන්නෙත් නැහැ මදන්නෙත් නෑ. හැබැයි ඒවාගේ කරුම ඕන තරන් තියෙනවා. අපි විසින් පෙරරැස්කරපු කරුම ඕන තරං තියෙනව තව් විපාකදීල නෑ එවල් ලෑස්ති වෙලයි ඉන්න අපි විපාකයේ කරාරංයන්. මේ වෙනකොට කර්මයේ සිද්ධ කරලා ඉවරයි. ඒත් එක්කම ඒ කර්මය නිසා මට නියම වෙන දඩුවම තීන්දු වෙලත් ඉවරයි. මෙවෙනකොට තීන්දු කරලාතින අහවල් නිරයේ මේ කර්මයේ විඳින්දුවන්න. මහනිරේවල් අටක් තියෙනවා අනුනිරේවල් එක සිියති හයක් තියෙනවා මහනිරයේ අටත් එක්ක මෙ මොන්න නිරේ විඳවන්ඩ කරම තීන්ද වෙලාදි කෙලා මම දන්නේ නැති වුනාට මේ වෙනකොට තීන්දුව ලැබිඩයි තියෙන. ඒ කියන්නෙස් එක විදිහකට කෙටියෙන් සඳහන්කලොත් ඔබත් මමත් මේ වෙනකොට වරෙන්තු වෙච්ච දඩුවන්කාරයෝ. දඬුවන් තීරණය වෙච්ච වැරදිකාරයවා අපි එන්න තව තව පෞ්කර කර එකතු කරනවට වඩා පුළුවන් තරන් අකුසලයෙන් විදෙන්ඩයි බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතයක් තියෙන්නේ. එනම් කර්මයේ සරණ අපිට ඕන තරන් ලැබෙනවා එකැන කුසල කර්මයේ සරණ ඕන තරන් ගස්ොලින් වැටිලතියෙනවා. ඕන තලන් ලිස්සන තැංගොල වැටිල තියෙනවා සමහර කෙනෙක් වැටිලා උකුල්ලටේ අතපයි කැඩෙනවා නමුත් එතනම වැටිච්ච මට එහෙම කකුවත් දෙයක් වුණේ නැහැ සමහරවෙලාට බයිසි කලයකින් වැටෙනවා සමහර එහෙම වැටිලා මැරෙනවා නමුත් මගේ අතපයි කැඩල්ල බේරෙනවා ජීවිතයට හානියක් වුණේ නෑ ඒක ඇනි ජීවිත හානික් වඩ තරන් කරමයක් තාම එළැඹිලා නෑ. එෙ ෙන රථේක හැපෙනකට ම කවු දල්ල විසිකර ලවගේ. මංගේ වාහනේ වනාස් වෙලාතිබුණනත් මංකොහටද විසිි වෙලා තියෙනවා. මන් දන්න නෑ මං කොහොමද විසිවුණේ කියලා නමුත් බේරෙන්ට මට හේතුවෙන කරමයක් එතනත් තියෙනවා. සමට මගෙත් එක්ක ගේපු අනික් ඔක්කොම මැරෙනකොට මම විතරක් බේරෙනවා. ඒ සියල දෙනාට කර්මයේ පලදුන්නත් මට මැරෙන්ඩ තරන් කරමයක් තාහම්මෙල බිලා නෑ. කම්ම පටසරනු. මත අපි දන්නවද සසාර කරගත්ත මොන කුසල කරමේද මෙතට පළදුන්න කියේලා. අපි දන්නෙත් නැහැ නමුත් මහබෝෂතාණන් වහන්සේට වගේ රැකවරණයක් කපිටිනේ. අද කැපනේ නැතිවුුණට හෙටආවිදයක් වැටනුත් කැපෙනවා. වෙඩ තිබට අද වැදුන නැතිවුණනාට හෙටත් වෙඩ තිබ්බත් වදන්න පලළුවහන්. සමහරාය යුද්ධෙ ඉවරවෙන කම්ම යුද්ධෙ කරලා ගෙදරේෙනවා. තව සමහරාය යුද්දෙරෙගි හිල්ල මාසතුන අහතරින්. ම කඳ ගෙදරතිෙනවා කර්ම කර්මය පිළිසරණමේතිෙන් කම්ම පටිසරනෝ එ කම්ම යෝනි කම්ම බන්දුු කම්ම පටිසරනෝ. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදෝ බවිස්සාමීති. යන් කර්මයක් කරනවාද කල්්‍යනවේවා කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සා මීතිය එයම තමයි මගේ දායාදය බවට පත්තෙන් කළේ හොඳ දෙයක්ද කළේ නරක දෙයක්ද එක මගේ ඒ කායන දායාදයයි. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීතයක් ලැබිල තියෙනවා. ඔබට මට මී පැණි වගේ දහමක් ලැබිල තියෙනවා. නමුත් අපි මූුණ වහගෙන ජීවත්වෙන වගේ ජීවත්වෙනවා. මී පැණි කොච්චර රස වුණත් ඒ පුද්ගලයාගේ මූන රෙදිකෑල්ලකින් වහල නම් ඇයට මී පැණි දෙන්න බෑනේ. හරිර නිකං අපි ඒ වගේ මී පැණි වගේ දහමක් තියෙනවා අපි මූුණ වහගෙන ජීවත්වෙනවා. මේ කඩතුරාව විවෘත කරලා මෙ දහම දහම් නමද අමාව පානය කරලා එක රසය මිහිර අවබෝධ කරගන්නේ අකුසලේෙන් ඇත්වෙලා කුසල් මතයෙදිලා සතරාපායෙන් මිදිල සංසාරෙන් එතරයන්ඩ භාගිතුන් වහස්සසි පෙන්නපු මාර්ගයෙන් ඉස්සරහට ගමන් කරන්නේෙ. ප්‍රත්නත්‍ර ආශිරුවාදීෙන් සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්ගි වාසනාව උදාවේවා කලා ශිරුවාද කරනවා. නතතින භාගිතතුන් වහන්සේ මේ කරුණු සියල්ලක්ම ඔබට මට දේශනා කොට වදාලි අසී මාන්තිික අනුකම්පාවකින් දයාවයකිින්. භාගිතුන් වහන්සේ අපි කෙරෙහි දක්කපු දයාව කරුණාව මෛත්‍රයේ ප්‍රයෝජනයට අරගෙන සතරාපායි මිදිල සුගතියෙන් සුගතියට යන්ඩ අකුසලේෙන් ඇත්වෙලා කුසල් මත පිහිටන්ඩ ඒ භාගිතුන් වහන්සේගේ උතුම් ආශිරුවාදයෙන් ශක්තියේ දහිරියයේ. භාග්‍යවාසනාව උදාවේවා කියලත් ආශිර්වාද කරනවා. පින්නතුනේ අද මෙඋතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේBS.. භාග්‍යවේද ඇතුළු පෞුලේ සියලු දෙනා විසින්. භාග්‍යවේද පවුලේ පින්නතුන් මේ විදිහර දායකත්වය දරමින් සිදුකරුම් ලබන අටවෙනි ධර්මදේශනාව හැටියටයි. ධර්ම දේශනාව සෙහිපත් කරලා තියෙන්නේ. ඒවාගේ උදාරපුුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කර ගත්ත භාගිවේද පවුලේ පින්නතුන්ගේ අද දවසේත් උතු අරමුණ අපි නිවැරදි දහම් මඟට යමු කළ බෞද්ධයා මාධ්‍යජාලයේ ඒවගේම අනිකුත් මාධ්‍යජාලවලත් ධර්මදේශනා පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ ඇතුළු, අනිකුත් සියලූම ස්වාමින් වහන්සේලාට ප්‍රාර්ථනය බෝධියෙන් ඉතාම ඉක්මං භවේක චතුරාරි සත්‍යති ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවෙඩ මේකු සල් හිේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනාකිරීම පින්ක මේ ප්‍රධාන අරමුණ හැටිට සඳහන් කරනවා. තමන්ගි ජීවිතයේ නිවැරදි මාවතර ධර්මය තුළින් යොමුකරගත්ත සැදහැති පින්ව පිරිසක්. සම්පූර්ණ කරු ලබන උතුම් වූ කෘතිගුණවේදී පින්ංකමක් හැටියට මේ පිංකම ඒ විදිහට අපිට සෙහිපත් කරන්න පුළුවන්. දෙවැනි දායකත්වය දරන බ.. භාග්‍යවේද මහත්මිය මතු භාවයන්හි උතුම් වූ පැවිදිභාවයක් ලබා සසරින් එතරට එතරවීම සඳහා දායකත්වය දරන BS.. භාග්‍යවේද මහත්මිය මතු භවයක උතුම් පැවිදිභාවයක් ලබාගෙන සසරින් එතරවෙන්නඩ බලාපොරොත්තුවෙන නිසා ඒ උතුම් බලාපොරොත්තු එලෙසින්ම මුදුන්පත් කරගැනීම සඳහා මෙ උතුම් සද්ධර්ම දානානි සන්සේ හේතුවාසනාවේවා. මේ මහා පිංකමට සහභාගෙ වූ ධර්මශ්‍රවනය කළ සියලු දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගණඩ මේ කුසලේ හේතුවේවා අපේ නමින් මියගිය දෙමවුපියන් ඥාතිහිත මිත්‍රාදීන් එවගේම මේපින් අනුමෝදං වී සුගතිගාමී වෙත්වා ඒ සියලු දෙනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවෙඩ භාග්‍ය වාසනාව ලැබේවා කෙළ භාග්‍යවේ ද පවුලී පින්වත් පිරිස ප්‍රාර්ථනා කරුන් ලබනවා. ඒ පින්නතුන්ගේ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්වේවා මෙලව ජීවිතයේ සුවපත්වේවා පරලෝ සුකතිගාමී වේවා අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිද ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාර්ය සතතිය ධරමය අවබෝධ කරගෙන සංසාර සාගරයෙන් එතර වෙඩෙ මේ කුසල ධර්මයෙන් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථන කරම්. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මෝඳත්වාචිරං රක්කංතුළෝක සාාසනං දේවෝ වස්සතුකාලීනය සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ බවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු